මාධ්‍ය ප්‍රකාශකතුමාට මම විස්තරය දෙන්නම් මාධ්‍ය ප්‍රකාශකතුමාෙන් ගන්න හරි අපි පැහැදිලිවම දැක්කා යම් යම් සිද්ධි වීඩියෝ දර්ශනය වලදී බලද්දී යම් යම් සිද්ධි පොලිසිය වෙනුවෙන් උත්තර බඳපු ඒ පොලිස් නිලධාරි තුමා අසරණපත් වුණා බව අපි පැහැදිලිව දැක්කා අපි පැහැදිලිව කිව්වේ බලන්න වීඩියෝ ටික අපි එතනදී දැක්කා සාමකාමීව වෙච්ච පෙළපාලියකට පොලිසිය පහර දීම සහ විශේෂයෙන්ම පොලිසිය කඳුළු ගෑස් සහ වතුර පහර දෙනකොට මිනිස්සු නැති තැන්වලත් කඳුළු ගෑස් ගන්නවා ඒ වගේ අපි ප්‍රශ්න කරා පොලිසියට මේ වගේ සාමකාමී පෙළපාල සාමකාමී රැස්වීමකට කඳුළු ගෑස් ගැසීමේ නැත්තම් විසිරීමේ අයිතියක් නැහැ පහර දීලා ඒ ප්‍රකෝප කරලා කැරලිකාර තත්වයක් ඇති කරන්න තමයි පොලිසිය උත්සාහ කරේ එතනදී වීඩියෝ පටවලින් අපිට එතනත් පැහැදිලි වුණා සාමකාමී විරෝධතාවයට පොලිසිය විසින් පහර දුන්නා මෙම සිද්ධිය සිද්ධ වුණේ ටවුන් හෝල් ප්‍රදේශයේදී පොලිසිය වෙනුවෙන් වග උත්තර බඳින්න DIG රුවන් ගුණසේකර ඇවිල්ලා තිබුණා ඇත්ත විෂයෙන්ම මේ ජල බවුස්තර් පාවිච්චි කරන ලද්දේ කොතනින් වතුර අරගෙන ඇවිල්ලාද මොකද එතන එළිදරව් වුණා අසූචි මිශ්‍ර ජලය තමයි මේ ගැහුවේ කියලා මෙය රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවවත් පොලිස් ආඥා පනතවත් අපරාධ නඩු විධාන සංග්‍රහයත් අමු අමුවේ උල්ලංඝනය කළ තීන බව අද මූලික පරීක්ෂණයේදී එළිදරව් වුණා විශේෂයෙන්ම මෙම ජල ප්‍රහාරයන් වලට අදාළ ජලය ගත්තේ කවුද ඒ වගේම තමයි කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කරද්දී කඳුළු ගෑස් ගහන්න තරම් මේ සාමකාමී විරෝධතාවයට හේතුුනේ කුමක්ද ඒ කඳුළු ගෑස් පාවිච්චි කරා නම් කඳුළු ගෑස් වල ප්‍රවිතිය මොකද්ද ඒවා කල්ලිකුත්තු වුවාද නැද්ද විශේෂයෙන් ගරු කොමිෂන් සභාවේ අවධානයට යොමු වුණා අධිකරණ නියෝගයේ තිබුණු ප්‍රදේශයක නෙවෙයි මේ පහර දීම සිද්ධ කරන්නේ දැනට අද මූලික පරීක්ෂණයේදී එළිදරව් වුණා මෙය අතිශය අමානුෂික පහර දීමක් බව